දරුවෙකුට නමක් දමන විට දෙමාපියන් ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම තමා මේ බොනවෙන්තුරා මේ නමේ තේරුම මොකද්ද? Good fortune. ඇයි ඔහුට මේ නම වැටෙන්නේ? හරි. එතුමන් පුංචි කාලේ ඉතාමත්ම භයානක ලෙස රෝගාතුර වෙනවා. ඉතින් මෙතුමා සුවය ලබන්නේ සාන්ත ෆ්‍රැන්සිස් අසීසි මුනිතුමන්ගේ යැදුමක් නිසා. ඉන්පසු මෙතුමාට මේ good fortune එහෙම නැත්නම් බොනවෙන්තුරා කියන නාමය ලැබෙනවා. මෙතුමාට තමන්ට වයස අවුරුදු 20 දී ෆ්‍රැන්සිස් කානු පැවිදි නිකායකට ඇතුළු වෙනවා. එම නිකාය තුල පැවිදි පොරොන්දු ගත් පසු පූජකෙක් වී වැඩිපුර අධ්‍යාපනය සඳහා මොහු යන්නේ ප්‍රංශයේ විශ්වවිද්‍යාලයකට. මෙහිදී මෙතුමාට මුණ ගැසෙනවා තෝමස් ඇක්වයිනස්. මෙතුමන් සමග මහාචාර්ය උපාධිය ලැබුවයින් පසු මෙතුමා වයස අවුරුදු 33 දී තමන්ගේ නිකාය බාර ගන්න සිදු වෙනවා. තමන්ගේ නිකාය තුල අභ්‍යන්තරයෙන් පැන නැගී තිබූ අර්ධුක් අර්බුදකාරී තත්වයන්ගෙන් නිකාය ආරක්ෂා කර ගන්නවා. එපමණක් නොව සාන්ත ෆ්‍රැන්සිස් තුමාගේ ස්ප්‍රීතුව අනුව තම නිකාය නැවත ගොඩනගනවා. එපමණකුත් නොව මෙතුමා අතින් ලියවුන විශාල පොත් සංඛ්‍යාවක් අද සාන්ත කතෝලික සභාව සතුව තිබෙනවා. මෙතුමාට කතෝලික සාන්ත සභාව තුළ මෙන්ම ෆ්‍රැන්සිස්කාන් නිකාය තුළ පැවරුණ විශේෂ කාර්යභාරයන් තියෙනවා. සාන්ත සභාව තුළ මෙතුමාව රදුගුරු තුමෙකු ලෙස පත් කරනු ලබන්නේ හයවන ක්ලෙමෙන් ශුද්ධෝත්තුම් පියතුමා. එලෙසම දහවන ගෙගොරි ශුද්ධෝත්තුම් පියතුමා මෙතුමාව යෝක්හි, එසේ නොමැතිනම් අල්බානෝහි කාර්ජන තුමෙකු ලෙස පත් කරනවා. කෙසේ වෙතත් මෙතුමා මේ දූත කාර්යයන් දෙකම භාරගන්නේ ඉතාමත් අකමැත්තෙන්. ඒ කෙසේ වුවත් තමන් භාරගත් රාජකාරිය අකුරටම ඉටු කිරීම එතුමාගේ කැමැත්ත වී තිබුණා. එසේම එතුමා තම සාන්තුර භාවයට යන්නේ තමන් තුළ තිබුණා වූ කිතුණු ගුණාංග නිසා. එනම් කතෝලික සාන්ත සභාවට පක්ෂපාතීත්වය, විශ්වාසවන්ත භාවය, අවංකත්වය, කතෝලික සභාව තුළ කිතුණු ගුණාංග වන දයාවේ සේවය මෙතුමාගේ ජීවිතයේ විශාල වශයෙන් කැපී පෙනුණා. ඉතාමත්ම ආදර්ශමත් ජීවිතයක් ගත කළ මෙතුමා තම නිකාය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා. එලෙසම අද කතෝලික සභාව තුළත් එතුමා කැපී පෙනෙන චරිතයක්. අපි එතුමාගේ පිහිට ආශිර්වාදය ඉල්ලා යාඥා කරමු. මැදිහත්කම ඉල්ලා යාඥා කරමු.